මනුස්සෙක් කරන්න ලෝකෙත් තියන බයානකමදේ තමා තමුන් ජීවත්වෙන විදියන්. තමුන් හිතන විදිිය. තමුන් කල්පනාකන්න විදිිය. තමුන් පිළිගන්න අදහනයාම් මුතුන් දෙයක් තියද ඒකට හර කියල කියන එක. ඒක නි තමුල්ලඟ තියෙන ඔක්කම වැරදි ටික අර තමුන් පිළිගන්න ධර්මයට හරී කියල කියාගන්න. ඒ තව මිනිියක් කර ගන්න භයානකම නරකමදේ. ුෂේතනෙන්යා කවදාකත් නිවැරදිකාරයෙක් වෙන්න. ඒමනුෂර් නිවැරදිකාරයෙක් වෙන්න බෑ. ඒ මනුෂ නිවැරධදිකාරයෙක් වෙන්න තියන හොඳම ඇැන වැරදිකාරයෙක්කෙල ඒ මනුස් යම කියයා ගත්තා. තමල්ලඟ තියන වැරදි තමල්ලඟ තියන නරක්ක තමල් ලඟ තියෙන අඩුපාඩු හරිඒවාසේයා පිළිගත්තා. එකට සාක්ෂිකුත් එයා පෙන්නවා. පෙන්න්න පු සාක්ෂියය තමා තමන් පිළිගන්න විශ්වාසකන තේරෙන දැන. අදහන ධර්මයට ඒක හරී කියල කියාගන්නවා. එක තාාවම් බයාන එකයි. මෙදේශනවාහන විශාල පිරිසකුත් ඉන්නොඒ වගේ අය. ගීෝවගේම පැවිද්දොත්තින්න. ඒගොල්ල ගොල්ලක තියන දුරුවල තාටික ඔක්කොමර ධර්මය තියන ඒවා කෙලෙගුළු කියාගන්න. කියාකඇතර කමන්නේ ඉ සේකත්ත කෙකුලු ජීවත්වන්න පටන් ගන්නවා. ඕනම දේක ප්‍රතිඵල ලැබෙන්නේ හදිස් සය නෙමේ. කාල එ. තමන් වටිනා දෙයක් සවන්දුන්න නං තමං ලෝකතියන උතුම්ම දේශ්‍රෝණය කලානං කොච්චර නරක මිනිහෙක් වුණත් වටිනාදයකට සවන්දුන්න නම් ඒ මනුසර තේරුණ නම් ම මෙච්චර නර්කෙනෙක් එවුණට මේක තියෙන ලෝකතියෙන හොඳම හොඳ දෙයක් මේක කියලා ඒක යම් දස්තකයා පිළිගත්වොත් ඒ පිළිගත්ත දවසිඳං මනුසය උතුම් වෙන්න ඕනද පහත්වෙන්න ඕන උතුම් මනුස්සේක් වෙන්න ඕන. අවුරුදු පහක් දහයක් පහලවක් විශසක් යනකොටේ මනුස්සයා ශුද්ධවන්තයක් වෙඩ ඕන. යම්මනුස්සෙක් මොකක් හරි දෙයක් පිළියාරගෙන ජීවත් වෙනවා. එ පිළිගත්ත දේ කියනවා මේක තමයි හරිදේ යත් එහමෝම කියවා. කියල යානුව කාලයක් ජීවත්තවෙලා අවුරුදු අටත් දහයක් ජීවත්වෙල බලනවා ජීවත්තල බැලු ම තේර එෙනවා හිටපු තැනින් පහලට වැඩිච්ච බාව හැමට මදාරැගහි පැවිදි ප්‍රශ්නයක් නෑ හිටපු දැනින් පහලට වැටිලා හිටපු දැනින් පහලට වැටනාාම ඒක කියන්නේ මනුස්සයා හරිදය හල නෑ ඒ මනුස්සය හරිදේ කියලා එක කහලා ඒක යාගේ වැරදි ජීවිතේ ඒක සාධාරණී කරණය කරගෙන දුරුවලතා ගොඩක් එක ජීවත් වෙලා අපි කරන මේ දේශනාව අවුරුදු පහක් අවම ඇහුවොත් ඕනම මනුස්්‍යේක් මධ්‍යස්ථ සිතක් තියෙන මනුෂ්‍යයෙක් වෙන්න ඕන. ප්‍රශ්නකදී අන්තවාදී නඕන මනුෂ්‍යයෙක් වෙන්න ඕන. සමාජය තුළ ජීවත් වෙනකොට කිසිම කෙනෙක් දොස් නො කියන කෙනෙක් වෙන්න ඕන. යහපත් මිනිසු දොස් කියන වනං මංකීපු ආහපු කෙනෙක් නෙමෙයි මංකීප්කේ කියලා වෙන බයිලාවල් වෙන විකාරහලා ඒව ඔළුව පුරෝලුව ව ඉන්න මනුෂසයක්. ංකපදේ ඇහු අ නන් ඒගොල්ලන්ගේ ජීවිත සම බරවෙලා තියෙන්න් ඕන ජීවිත සමතුලිත වෙලා තියෙන්න්න ඕන දුරුවලතාවේ අඳුනගන්න තියෙන්න්න ඕන දුරුලතාවේ ඉවත් කරගන්න තියෙන්න්න ඕන දෙ අපි කිවන්නේ දුරුලතාවේ අඳුන ගන්න කියලා ති අඳුනගත්තම් මොකක්ද වෙන්නේ දුරුල්ලතාටක හැදෙන්න්න පටන්ගන්නෝ මම මගේ දුරුලතා මධ්‍යස්තව දක්කිනවා. දහමැහුවන මෙ තියෙන් ඕන නත්තං හලනෑ ොරු කරල්ලා. ඒ ො මිනිස්සු අපාගත වෙන්න ඕන මිනිස්සු ඒ දහම හරියට අනුගමනය කරගෙන ගානන් තමන්ගේ අධ්‍යාත්මය දෙන්නත් ඕන චරිත සංවර්ධනය වෙන්නත් ඕන. හික්මීමක් ඇති වෙන්න ඕන. ලෝකයට සමාජයට වැඩදායි පරාර්ථකාමී මනුස්සෙක් එලියට ඇවිල්ල තියෙන්න්න ඕන. ඒකයි ධර්මස්ශ්‍රණය කලා කියල කියන්නේ. නැත්තන් ඒ උතුම් වචනහලනෑ උතුම් වචන කියල කියාගෙන බොරූ හිවල් හම පොරෝගෙන සමාජයක් විශාල පිරිසක් ගොනාට අන්දලා මං මේ අහවල් බනා හන කෙනෙක් නිවනහො එන කෙනෙක් කියල ලෝකෙට විශාල බොරුවක් කරලා සමාජ ඉදිරයේ නාට්‍යයක් රඟපාලා ඇතුළ කුණුවවෙච්ච හිස්මිනිහෙක් වෙලා. දැ මේවා කලක් තිස්සියහගෙන යනකුට එන තැන ම කිව්වේ. තමුන් කල්පනා කල්ල බලන් ඕන මන්දැන් අවුදු පහදහයක් ඇහුවා මම ආපතුත එන කොතනද දැ මගේ ලෝභය වැඩි වෙලාද මගේ ආශාවල් වැඩි වෙලාද මගේ බලාපොරොත්තු වැඩි වෙලාද මම මුතුමනුස්සේක් වෙලාද කාෂ්ටක මනුෂ්‍යයේක් වෙලාද මම නිමිලද ගිනිගෙනද මම ජීවිතය අවබෝධ කරගෙන ද ජීවිතය බොරුවට ව ෙනද